ලෝකෙ එක ගමක් තියෙනවා හැමදාම සුනාමියකට මුහුණ දෙන. ඒ තමයි පෘතුගාලයේ නාත්සර කියන ගම. අපි මේ හරියටම ඉන්නේ පෘතුගාලයේ මුහුණ දෙන මහා ඇට්ලාන්ටික් සාගරයේ. මීටර් 20-30 උස මේ දැවැන්ත මුහුදු රැලි හැදෙන්න විශේෂ සහ නිශ්චිත හේතුවක් තියෙනවා. ඒ තමයි නාත්සර බිම්තීරුවට කිට්ටුවෙන්ම පිහිටලා තියෙන කිලෝමීටර් 234ක් දිග, කිලෝමීටර් 5ක් ගැඹුරු යුරෝපයේ තියෙන ලොකුම සබ්මැරින් කෑනියන්ස්. ඇට්ලාන්ටික් සාගරෙන් ඇදෙන මේ මුහුදු රැලි කෝස්ට් එකට වදින්න කලින් මේ කෑනියන් එක පටන් ගන්න ස්ථානේ දෙකට බෙදෙනවා. උතුරු නාත්සරේ රැලි පෙරලි පෙරලි වෙරළ කරා ඇදෙනකොට දකුණෙන් එන මුහුදු රැලි මේ සබ්මැරින් කෑනියන් එකේ පතුලට ඇදලා ගන්නවා. පතුල ගැටෙන මේ මුහුදු රැලි මහත් වේගකින් මේ කොන්වර්ජන් පොයින්ට් එකෙන් තමයි ආයෙමත් මතු පිටට එන්නේ. අර දකුණු දිසාවෙන් වැල්ලට ගිහින් ආපස්සට එන මුහුදු රැලිත් එක්ක එකතු වෙලා තමයි මේ යෝධ මුහුදු රැලි හැදෙන්නේ. ටෙක්නිකලි මේක සුනාමිය කියලා නම් කරන්න බැරි වුණත් ආරක්ෂිතව මෙච්චර උස සුනාමි හා සමාන ෆෙනොමෙනන් එකක් බලන්න පුළුවන් ලෝකේ එකම තැන නාත්සරේ. ඉතින් එතනට තමයි අද ඔයාලා මම එක්ක යන්නේ. ඉතින් අපේ මේ මාස 6 යුරෝපේ සංචාරයේ පෘතුගාලයේ අන්තිම නැවතුම් පොළ වෙන්නේ නාත්සරේම තමයි. චෝ බේබි. මම වැද්දට වෙලා ඔයගලන්න කතා කරන්නම්. මොකද අරපැත්තට ගියාම පාරට ගියාම තනිකර ගොඩක්ම හුලං. ඒ හින්දා මම කියන දේ ඇහෙයිද දන්නේ නැහැ. අපි මේ ඉන්නේ පෘතුගාලයේ නාත්සරේ කියලා තැනක. හරිම ලස්සනයි. මීටර් 10කට වැඩි උස ලොකු වේව්ස් හැදෙනවා. හැබැයි හරියට කාලගුණේ ඉතින් ඒ වෙලාවට තියෙන්න ඕනේ. මම හිතන්නේ දැන් මීටර් 10ක ඒවා බලන්න පුළුවන් වේද කියලා. අද ඒගොල්ලෝ ලියලා තියෙන විදිහට ෆෝකස්ට් එකේ මීටර් 3 මාරක විතර උසට වේව්ස් එනවා කියලා තියෙනවා. මීට වැඩි ගොඩක් වහින්න ගත්තාම තමයි මම හිතන්නේ මීට වැඩි ගොඩක් ඉස්සෙන්නේ. ලස්සන view point එකක් තියෙන මෙතන ඉස්සරහා lighthouse එකත් එක්ක. මෙහරි ගොඩක් famous. surf කරන්න ඇත්තටම ඔලිම්පික් පවා තිබිලා තියෙනවා මෙහෙ. මෙතන තමයි ලෝකයේ උසම රැල්ල surf කරලා තියෙන්නේ. ගොඩක් භයංකාර තැනක්. ගොඩක් හුලඟ තියෙන තැනක්. ඉතින් ඒ හින්දා අපි ගමන පටන් ගමු. අද ඉතින් සති දවසක් හින්දා ප්‍රේම කැම්පර් එකේ යට එන්න විදිහක් නැහැ වැඩ හින්දා. ඉතින් මම තනියෙන් ආවා. මොකද මාලි එක්කන් ලයිට් හවුස් එක ඇතුළට යන්න බෑ. මේ පැත්තේ ඉතින් වින්ටර් එකටත් ඇත්තටම සිරගෙනවා. බලන්න ලස්සනයි නාත්සර සිටි එක. මේ පැත්තෙන් තියෙන මාරම ලස්සන. ගොඩක් වෙලාවට රෑට තමයි ලස්සන. ඇයි තියෙන්නේ නාත්සර සිටි එක. අපි සිටි එක පැත්තට නම් ගියේ නෑ. මේ view point එකේ තමයි හිටියේ. දෙකක් ගන්නවා. අපි ඇතුළට ගිහින් බලමු. පේනවනේ බවුවන්ට ඇතුළ වෙනව. Wow, surfboards everywhere. Wow.
ගින්නස් වර්ල්ඩ් රෙකෝඩ් තිබ්බ එකක් මේක. ලාජස් ප්ලේස් මීටර්ස් 19ක් උස. ලක්කයා දිනලා කියන්නේ මේවක සර්ෆ් කරලා. ඕකේ අපි ඉන්නේ මෙන්න මේ පොයින්ට් එකේ. ඒ කියන්නේ සබ්මරින් කැනියන් එක තියෙන පොඩ කෑත. ලොකු ස්ටාම් එකක් එන ගමන් තියෙන්නේ. ඉතින් ලඟ වෙනවා. කොහමද මේ දෙක මාරු වෙච්ච හැටි? දැන් විනාඩි 5කට ඉස්සලා තිබ්බේ වෙනම view එක. දැන් මේ ලොකු ස්ටාම් එකක් එන ගමන්. අපලා මාන මා රස්නේ අප්පා
මේක තේරුම් ගන්න බෑ. අර කැම්පර්ස් වලින් පිරලා. හයි. අවෝරි. ජෝ. ආවත් මුකාවක් අයි හොයා ගන්නෝ අපේ හා සමාන ගයිස්. එමාන කිනේවා. බිරියානි කරිස්. තාලි. මං ගත්තා තාලි බෙග් එකක් මම්මා මි. වහින්න යන්නේ හොඳට. මේ ඔයගෙනේ. ඔව්, thank you. Wow. මට ගොඩක් තියෙනවා මෝරේ. වඩත් ගන්න තිබ්බේක. වඩේ නෑ හැබැයි මගේ. නාන්නේ මේ තොටිලියස්. දැවිල්ල මුකුත් නෑ. මේ වගේ තැනක මීට වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ. But it's still good. Hi! යන්න එළියට. Hi buddy. අතෝ යාන Can you see Jupiter?